ඔන්න ඉතින් අද මම ස්ටඩි බ්ලොග් එකක් ෂෙයා කරගන්න තමයි හදන්නේ. අපි එහෙමනම් වීඩියෝ එකට යමු. අද බ්ලොග් එක මොන වගේ වෙයිද කියලා බලන්න. ඉතින් මුලින්ම මම ජනේලෙ ඇරලා අහස දිහා බලන් හිටියා. ඊට පස්සේ මගේ මේසේ හොඳටම අවුල්ලලා තිබුණ නිසා මේසේ ටිකක් පිරිවරට හදාගත්තා. ඉතින් ඊට පස්සේ මම පැල දාලා තිබිච්ච වතුර බෝතල් වලට අලුතෙන් වතුර පුරවන්න තමයි හදන්නේ. ඉතින් මේකට මුලින්ම මේ බෝතලේ හොඳට පිරිසිදු කරලා ඒකට අලුත් වතුර ටිකක් දාලා ලුණු ටිකකුත් දාලා අර පැල ටික බෝතලේ ඇතුළට දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මගේ වෝටර් බෝටල් එකට වතුරත් පුරවගෙන මම ආවා පාඩම් කරන්න ලෑස්ති වෙන්න. ඉතින් මම අලුතින් පෙන්සිල් පර්ස් දෙකක් ගත්තා. ඉතින් මේ තියෙන්නේ ඒ මම ගත්ත පෙන්සිල් පර්ස් දෙක. ඉතින් එක පර්ස් එකක් නම් අර පින්ක් පෑන්ත කාටුන් එක වගේ. අනිත් එක නම් මොකද්ද කියලා හොයන්න බැහැ. ඉතින් මම පින්ක් පෑන්ත ඉන්න පර්ස් එකට තමයි මගේ පැන්සල් ටික දාගත්තේ. මොකද ඒක රෝස පාටයිනේ. මම රෝස පාටට කැමති කෙනෙක්. ඉතින් ඊට පස්සේ මම සිංහල වැඩ ටික කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඔයා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් අද ඉරිදා දවසක්. ඒක හින්දා සිකුරාදා ස්කෝරේ දුන්න වැඩ ගොඩක් අද කරන්න තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ නාට පමඩෝරා ටෙක්නික් එක ගැන කියලා දෙනවා. ඉතින් පමඩෝරා කියලා කියන්නේ ඉතාලි බසින් තක්කාලි ගෙඩියට. මේ ක්‍රමය හොයාගත්තේ ෆ්‍රැන්සිස්කෝ මහතා. එයා ළඟ තිබුණු කිචන් ටයිමර් එක ඒක හැඩය තක්කාලි ගෙඩියක් වගේ. ෆ්‍රැන්සිස්කෝට හරියට අවධානය දීලා යමක් කරන්න ඕනි වුණාම එයා කළේ ටයිමර් එක විනාඩි 25කට සෙට් කරලා එයාගේ වැඩේට සම්පූර්ණ අවධානය යොදවලා පුළුවන් තරම් වේගෙන් ඒක කරන එක. මේ විදිහට විනාඩි 25ක් කරලා එයා විනාඩි 5ක බ්‍රේක් එකක් ගත්තා. ඉතින් ෆ්‍රැන්සිස්කෝ මහතා විනාඩි 25ක කාල පරාසය හැඳින්නුවේ පමඩෝරා විදිහට. එයා මේ පමඩෝරා හතරක් අවසන් කරාම පැය භාගයක විවේකයක් ගත්තා. ෆ්‍රැන්සිස්කෝ මහතා ඊට පස්සේ මේ ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නා. සාර්ථක බව නිසාම පමඩෝරා ටෙක්නික් එක ලෝකයේම ජනප්‍රිය වුණා. මේකෙන් වෙන්නේ ඔයාට ඒ වැඩේ කරන්න දවසම තියෙනවා කියන හැඟීම වෙනුවට මේ කාලය ඇතුළත මේ වැඩේ ඉක්මනට වැඩේ ඉවර කරන්න ඕනි කියලා හදිසි හැඟීමක් එක්ක වැඩ කරන්න ඔයාව එළඹෙන එක. ඉතින් වැඩකල් දදා ඉන්නේ නැතුව වැඩ කරන්න ආසන නම් මේ ක්‍රමේ පුරුදු වෙන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක් බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ ආයෙත් විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. ඉතින් ඒ විදිහට විනාඩි 25ේ කොටස් 4ක් ඉවර කරාට පස්සේ පැය භාගයක වගේ විවේකයක් ගන්න. ඒ විවේකෙදිත් ඔයා ඒ කාලය අර්ථවත් විදිහට ගත කරන්න. ඔන්න ඊට පස්සේ මම මේ කරන්නේ බුද්ධ ධර්මයේ හෝම්වර්ක් ටිකක් කම්ප්ලීට් කරන එක. ඒ වැඩෙත් ඉවරුණාට පස්සේ මම පුරවැසි හෝම්වර්ක් එකක් කම්ප්ලීට් කරා.
ඔන්න ඊට පස්සේ මම ඒ වැඩෙත් ඉවර කරා. ඉතින් මේ තියෙන්නේ මගේ කඩජෝරු බොක්ස් එක. ඉතින් මේකේ තමයි මගේ කෑම හැම දාලා තියෙන්නේ. ඉතින් මං ඒකෙන් පොඩි චොක්ලට් එකකුත් අරගෙන කාලා ඉවර වෙලා ඉතිහාසයේ පාඩම් කරා. ඉතින් මං දැන් නම් ඉස්කෝලේ හෝම්වර්ක් ඔක්කොම වගේ කම්ප්ලීට් කරලා ඉවරයි. ඉතින් ඊගාවට මම ඔයාට පාඩම් කරන්න හොඳ ක්‍රමයක් කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් ඔයාට පුළුවන් නම් මේ ක්‍රමය කරලා බලන්නකෝ. සමහර විට ඔයාට මේ ක්‍රමය හරියන්න පුළුවන්. මුලින්ම ඔයා පාඩම හොඳට කියවගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ පාඩමේ තියෙන වැදගත් කරුණු තෝරාගෙන වෙනත් කොලේක ලියා ගන්න ඕනේ. කුඩා කෑලිවලට බෙදාගත්ත පාඩමේ වැදගත් කරුණුවලට අදාළ දීර්ඝ විස්තර කියවන්න ඕනේ. මේ එකින් එක කොටස් මතක තියාගන්න උත්සාහ කරන්න ඕනේ. පාඩමට අදාළ පේපර් වලට පිළිතුරු ලියන්නත් අමතක කරන්න එපා. පාඩමේ වැදගත් කරුණු පාඩ පාට පෑන් වලින් නෝට්බුක් එකක ලියාගෙන නිතර කියවන්න. පුළුවන් තරම් බාහිර දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව පාඩමට විතරක්ම අවධානය යොමු කරන්න. ඔන්න ඊට පස්සේ මම ස්කූල් බෑග් එකක් හදාගත්තා. ඊට පස්සේ පුංචි බ්‍රේක් එකක් ගත්තා. ඉතින් දැන් නම් වෙලාව හවස 6ට විතර ඇති. ඉතින් දැන් මම මේ බ්ලොග් එක එන් කරන්න තමයි හදන්නේ. බයි බයි.